රාග අරමුණකදී අසුභානුස්සතිය කොහොමද ප්‍රායෝගිකව අපි? ඔව්, ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. බොහෝ දෙනෙකුට වැදගත් වෙන ප්‍රශ්නයක්. අපේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට හයෙන් කොයිකකට හෝ ප්‍රියමනාප සුද සුභ සුන්දර ආස්වාදයක්, සුඛ සෝමනස්ස සහගත ආස්වාදයක් ලැබූ දෙයක් තියෙනවා නම් අපි ඒක නන්දති, අභිනන්දති, අභිවදති, අධ්‍යෝසායතිට්ඨති කරනවා. ඒක නවත්තන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒක සන්තාන විතක්ක සූත්‍රයේ කියපු ආකාර කීපයක් තියෙනවා. ඒක බුද්ධ දේශනාවේ අත්තරීම නාතයි, නොයල්ම නාතයි, මිදීම නාතයි, අත්තරීම වෙත්වා, නොයල්ම වෙත්වා, මිදීම වෙත්වා, නිවනම වෙත්වා, නිදහස් වෙත්වා. ඒක ඒ ප්‍රියමනාපදයේ දැන් අපි තණ්හාවෙන් ඇලෙන්නයි එන්නේ, ආස්වාදනය කරන්න. ඒ ආස්වාදනය තණ්හාව උපාදානය අත්තරීම වෙත්වා, නොයල්ම වෙත්වා, මිදීම වෙත්වා, නිවන්තය. අත්තරීම නාතයි, නොයල්ම නාතයි, මිදීම නාතයි, නිවන. එතකොට ඒකට අපි ඇලෙන්නේ නැහැ. ඒක ආදීන වංශන්ත දෙකල ඒක අත්තරින්. ඒ අනුව හැබැයි සමතේටපත් වීමයි වෙන්නේ. සමතේටපත් වුණ ගමන්ම අපි මේක අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රියමනාපදේ නිත්‍ය නැහැ, අනිත්‍යක්. මේ ප්‍රියමනාපදේ සපයි සුඛයි සුවයි කිව්වට මේක දුකටයි හේතු වෙන්නේ. මේකත් විපරිණාමයටපත් වෙනවා. අපේ කැමැත්ත අනුව සදාකාලික නැහැ. ඒ අනුව අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥාපජාති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥාපජාති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥාපජාති. ඒ අනුව නිබ්බිදානුපස්සී විහෙරති වුණොත් අර සුබදේට, අර සුන්දරදේට, සුබදේට බැඳින්නෙම නැහැ, අනුසය උපදින්නෙම නැහැ, සංයෝජනයක් සකස් වෙන්නෙම නැහැ. මේක තමා මේක සාමාන්‍යයෙන් මේක වඩන්න පුළුවන් අසුභානුස්සතියයි මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි තුන වඩුවාම මේක පූර්ණ වෙනවා. අපි හැමතුරුනේ දැන් මේ මරණානුස්සතිය කියලා කියන්නේ උපදින පංචස්කන්ධේ. ඔව්, පංචස්කන්ධේ නිත්‍ය සුඛාර්ථ දැක්කොත් ඒක මරණානුස්සතියට විරුද්ධදී. පංචස්කන්ධේ නිත්‍ය නැහැ, සුඛ නැහැ, අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්තොත් ඒක මරණානුස්සතිය. දැන් මරණයටපත් වෙන්නේ අර නිත්‍යසේ සුඛසේ ආත්මසේ උපාදානය කරගන්න නිසා. එතකොට අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම මරණයෙන් ප්‍රහාණය වෙනවා, අනු මරණය ඉවත් වෙනවා, අස් වෙනවා. ඒකයි මරණ අනුස්සතිය කියන්නේ. අවතරයි අතිබුද්ධ